බැරි ඇයි මේ රටේ නීතිය මගේ විරෝධය මට ප්‍රකාශ කරන්න ඕන මතක නෑ ඔබතුමා හේතුව කියන්නේ ඔබතුමා හේතුව කියන්නේ ඔබතුමා හේතුව කියන්නේ හේතුව කියන්නේ අපි මේ කියන්නේ 75 වසරක් දැන් හොඳටම ඇති දැන්වත් නිදහස් වෙමු මේක නිදහස් උස්සලා අර හේතියෙන් අපි ඉන්නේ මෙහි මොකද්ද ඔෆිස මට හේතුව කියන්නේ යන්න කියන්නේ හේතුව නීතිය රාජ්‍ය උස්සේ කිට්ටු වෙන්නේ අපි ඉන්නේ මෙහි හත්තපස් වසරක් තිස්සේ අපිට උනේ මේ දේ මේ අපි ස්වාධීන තරුණියෝ දෙන්නෙක් අද රාජ්‍ය උත්සවය ගැන අපිට කිසිම කතාවක් නැහැ රාජ්‍ය උත්සවයට කරපු වියදම අවසන් රාජ්‍ය උත්සවය පැවැත්වෙනවා රතු පාවඩ මතින් අනිද්දට පොරු දූෂිතයෝ දේශපාලන ඝාතකයෝ මිනිමරුවෝ ඒවට ආවඩපු පූජ්‍ය පක්ෂ ඒ වගේම ඒවට උඩගෙඩි දුන්න මීඩියා මාධ්‍ය ආවරණය අපිට ලබා දෙනවා නිදහස් උත්සවයට නිදහස් උත්සවය ගැන අපිට කිසිම ගැටලුවක් නැහැ ඒක අපේ රටේ සංකේතාත්මක දෙයක් ඒක වැදගත් දෙයක් ඒ සිදුවිය යුතුයි නමුත් අපේ විරෝධය අපේ මේ ප්‍රකාශය මේ රටේ මේ දූෂිත දේශපාලඥයෝ තව දුරටත් රටේ මිනිසුන්ට කන්න බොන්න නැහැ රටේ මිනිසුන්ට බෙහෙත් එක නැහැ රටේ මිනිසුන්ට ජීවත් වෙන විදිහක් නැහැ අමාරුවෙන් ඉගෙනගෙන තැනකට ගිය මිනිස්සුන්ට තමන්ගේ පඩිය අරගෙන ජීවත් වෙන්න වටපිටාවක් නැති මොහොතක රටක අපි නිහඬව ඉන්න බෑ මට නම් තරුණියක් විදියට අරගලෙන් උපන් තරුණියක් විදියට අරගලෙන් උත්තේජනය කර තරුණියක් විදියට මට නිහඬව ඉන්න බෑ මේ පොලිස් කාකිවරුන්ට මේ මහත්වරුන්ට මොකද තියෙන ප්‍රශ්නේ මේ අපි ඉන්නේ ගොඩාක් උත්සවයේ එහා ඉන්නේ මගේ විරෝධය මට ප්‍රකාශ කරන්න 75 වසරක් අපි නිදහස් වුණාද කියන ප්‍රශ්නේ අහන්න මට අයිතිය නෑ ජඩ දේශපාලනය ගැන ප්‍රශ්න කරන්න මට අයිතිය නෑ මේ තමයි අපේ රටේ නිදහස ඔබ නිදහස් වුණාද මේ වහල් දේශපාලනේ ඔබත් වහලෙක් නෙවෙයිද ප්‍රශ්නයක් මේ එන පළාත් පාලන මැතිවරණයේදී ඔබේ මනස අවදි කරගන්න මැතිවරණය පැවැත්වුණොත් ඔබ තීරණය කරන්න මේ බල කණු හෙල්ලෙන වෙවුලන මම කැමති නැහැ ජේෂ්ඨ පුරවැසියෝ කියලාවත් කියන්න නාකි හම්බඩ වේලිච්ච මහල්ල ටික රජයේන පක්ෂ ටික තාම අපි තියාගෙන ඉන්න ලෑස්තිද මේ වෙවුලුන් කන පක්ෂ ටික බිමට සමතලා වෙන්න નિયමිතයි ඒ කරන්න පුළුවන් ඔබට ඒ කරන්න පුළුවන් පුරවැසියාට මේ රටේ ඔබ ඔබේ කතිරය ඔබ ඔබේ මනාපය ඔබේ කොට්ටාසේ අලුත් නායකෙක්ට අලුත් කණ්ඩායමකට අලුත් මූණ